අද විශේෂයෙන්ම රටේ ආර්ථික තත්ත්වය ්‍රනිල් වික්‍රමිසිංහ ජනාධිපත්තුමා පත්වීමට පෙරතිමුණු තත්ත්වට වඩා යහපත් අතට හැරල තියෙනවා හැරමින් පවතිනවා. තවදුරටත් ඒකෙන් ජනතාවට විඳින් වූ පීඩාකාරි තත්ත්වය යම් තරමකට මග හැරල තියෙනවා. මේ බව සාමාන්‍ය ජනතාව අතර ඒ මත තියෙනවා. එහෙත්. රටේ මතේ වෙනත් එකක් කියල පෙන්න්නන්න උත්සහ ගන්නාක් ූහක බලවේග රට තුළ ක්‍රියාත්මක වෙනවා. දැ විශේෂයෙන්ම අපි දන්නවා සංචාරක ව්‍යාපාරය ගත්තොත් ලංකාවට විදේශ විනමය විශාල වශයෙන් ලැබෙන ප්‍රධහන මාර්ගයක්. දෙදස් දහටේ වර්ශයේදී සංචාරක ව්‍යාපාර්ය නිසා ලංකාවට විදේශ සංචාරකීන්, එ ලක්ෂ සූදාහක් පමණ ඇවිල්ල තියෙනවා. එතකොට ඒ එහිදී බිලියන හතරක ඩොලර් බිලියන හතර ආසන්න මුදල් ප්‍රමාණයක් ලැබිල තියෙනවා. හැබැයි දෙදස් දහනමේ ඊටත් එහාටයන සන්තහාරක ව්‍යාපාරයක් ලංකාවේ සංවිධානය කරල තිබුණත් පස්කු ප්‍රහාරය නිසා ඒ සම්පූර්ණ අඩාළ වෙල ගියා ඒක්ක මාපු කොරෝණ රෝගවත්ංඟගතයේ නිසා තවදුරටත් ඒක අඩාල වෙලා කියා. විශේෂ වශයෙන්ම රටේ ඇති වෙච්ච වෙනත් කාරණ අමත විදේශ ශ්‍රමිකයන් ලංකාවට මුදල්ලවීම නතර කරලා නිල නොවෙන මාර්ගෝස්සේ සල්ලිය වන්නත් පටන් ගත්තා එක ඇන්නේ මේ තියන යම්යම් ප්‍රශ්න ගැන කල්ල කිරලා පැහැදීමක් නැති වෙලා රට ත්වය ගැන. සතුරු දායක තත්වයක් නැහැ කළ වින. මේ අනුව විශාලය ආර්ථික අවපාතයකට ආර්ථික අපාසුතාවයකට රට ගමන් කෙරවා. ඉතින් ඒ අතරතුර තමයි ඒවෙලාවේ පාලනය රටේ ගෙනිය ගන්න බැරිතත්වයක් ඇතිවෙච්ච නිසාත් තමයි පවතින විවස්ථාවට අනුව. නීතියානුකූල ක්‍රමේයට රනිල්විික්‍රම සිංහම ඇතුමා ආගමැති කළ ජනාධීපතින්නේ. එතකොට එතුමා විසින් ගත්ත ක්‍රියාමාර්ග නිසා දැන්. ලින් තිබුණු ෙල් පොලි නතිවෙලා ගෑස් පෝලිින් නැතිවෙලා තෙල් පෝලිමේ ගෑස් පෝලිමේ මිනිස්සු ැරණයක නැවතිලා විශාල සහන රාසිියක් ලැබිල තියෙනවා. එතකොට දැම් විශේෂ වශයෙන්ම මේ අර්බුදයෙන් ගොඩ එන්න අපේ විදේශ විනිමය සම්පත් ප්‍රමාණය වැඩි කරන තියෙනවා. එහි ප්‍රධානාංශයක් වස්තමයි ලංකාවෙ සංචාර්ක ව්‍යාපාරයේ. එතකොට ඒ සංචාර්ක ව්‍යාපාරය සම්බන්ධයෙන් මේ වෙනකොට ග ගෙන තියෙන ක්‍රියාමාර්ග නිසා දැනට මේ පහුගිය දින දහයක් ඇතුළත. විසිදාහක් සංචාරකෝ ලංකාවට ඇල්ලති නවා. එතකොට ඒ හොඳ ප්‍රවණතාවයක්. ඊනඟට සංචාරක අමාත්‍යතුමා රාජ්‍යයමැත්තුමිය ඒ අදාළ බලධහරීන් ඒවගේම සංචාර කටයුතු පිළිබඳ තානාපති ප්‍රවීණ ක්‍රිට්කේඩක සනජ්ජය සූරීමමඇත්තුම ඒ කණ්ඩායම එකතු වෙලා. ඉන්දියාව සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ක යාාත්ම කලා. ්‍යවේදීන්ට සංචාරක ව්‍යාපාරකීන්ට රටේ දැනුවත් කිරීමවලට ගියා එහිදී හොඳ ප්‍රචිතාර ලැබිල තියෙනවා එතකොට සංචාරක නියෝජිතයෝ එක සය විසිහතරක් පමණ සිපහක් පමණ සංචාරකයන් රටරටවලට යවන ඉට සභාග වෙලා තියෙනවාඒ අය කියල තියෙනවා අප සංචාරකය වන සූදානම් කියලා එහෙමනම් ඉදිරි හෙටානිද්ද වෙනකොට ඒ සංචාරකෝ ඒම ආරම්භේනවා තව දුරටත්තර විසිදහට අමතරව ඒ ආරම්භ උනහම අපි ලක්ස දෙකක ආණ්ඩුව සංචාරකෝ ප්‍රමාණයක් බලාපොරොත්තුයෙනවා ඒ ඉලක්කය හරිගියෝ බිලියන හතරක් පහක් ඩොලර් ලංකාවට ලැබෙනව එතකොට මෙන්න මේක ලැබෙනකොට ලබන සිංහල අවුරුද්ද ලබන නත්තල මේ රටේ ජනතාවට ඉතාම සතුටුදායක් විදියට සමරන්න පුළුවන් වාතාවරණයක් රටේ හැදෙනවා හැබැයි මේකට මුලු රටේම මිනිස්සු කමැති වුණත් කුවක දේශපාල කණ්ඩාය මක්කිින්වා දෙකත්තුනක් ඉන්නවා. මේක වලක් පන්න දැන් උත්සාගන්න. ඇයමත් තෙමින් හෙමින් හොල්මන් කරන්න අතන මෙ තැන පොඩිපාරවන්න ඒද පඩි පොඩි දේවල් වට පටන්ගන්න දත් පොඩිලම යරකට පසු පවුගේ දවසක ැඟඩුව. දෑ අලුත් මේකක් පටන් ගරන්තීද. මොකද කෝච්චිය විද්දෝසනය කරයන්න. මදන කෝච්චේ ගේ මර යන මගින්ට යෙන ත්වය අවිහිරතාවය තිදු කියනවා ගානව වයිනවා ඕ කර ක යනකොට. මගේ ප්‍රවාණයටත් මිනිස්සුක්කමැතිවට ත්වයක් දාවේී. ඉ එනිසා මෙන මේවා පාලනය කරන්න ඕනේ. අනිවාර්යෙන්ම උද්දෝෂය කරන්න ක්‍රම කිය තියෙන අවසරයක් ගන්න පුළුවන් අදාලා තැන් තියෙනවා ගින් කරන්න ඕේ පරල් වහන්න අතන මෙතන අවිහිර කරන්න ඒවයි මොකදද කරන්න හදන්නම. මේ ලංකාවට සංචාරයකින් එනක කෝමහරි වලක්වන්න උපක්‍රම හයෙනවා රටේ තත්ේතා හෝදැනෑ හැම තන මේ ප්‍රශ්න කනක පෙන්න්න නෙමි හදන්නේ. එනිසා සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ හෝටල් හිමියෝ වෙන්න පුළුවන් රෙස්ට්‍රන් කරණය වෙන්න පුළුවන්ඒලාට ඒ සහස් අනිකුත් අනුබද්ධ ගයිට්ල වෙන්න පුුවන් රයිවර්ල වෙන්න පුළන්ගේකන්සුලික් සාාල ව්‍යාපතච්චව්‍යාරයක්න මේ සියලු දෙනාම දැනගන්න ඕන මේක. ඔබතුමාලගේ ආර්ථකේ වැටිල තිබුණ. ඒ අගන්න හරටදා ුල වැඩ පිියො හැරිගැස්සිලා යනකොට මේ හොල්මං කාරට ඉරදෙනවද. එහමනත්තම් ඔබතුමාල සංවිධානය වෙලා මේ තත්වේ ආරක්ෂා කරන්න ක්‍රියා කරන්න ඕනතුක ඒක ගොලතු කිරය කරන්න ඕන. ආ්ඩුවක් හැටියට ජාධිපත්තු ඇතුළ ආණඩුවවං යුත්තේ කට යුත්ත මේ වනවා මේකට සහය දෙන්න වශ්‍යයි. දේක නිසා මේ වෙලා ජනතාවත් අවදියෙන් ඉන්න ඕනේ. මේ සංචාරක ව්‍යාපාරය මේ සංචාරක සමය මේක සාර්ථය කරලා. බිලියන හතරක් පහක් දොනර්. ලංකාවට ගන්න පුළුවන්න්නන් ඒ පොදු මහ ජනතාවට ඒ වාසියල්ලැබෙනවයි කියන එක. ඒ නිසා අපි මේතත්වයෙන් මෙච්ච රික්ට ගොඩේන්න පුළුවන් කියල කවුරු හිතුවේ නැහැ. මාස හතර හමාරයිගමට ජන ික්මසික මහතය ජනතිපත්ති වෙලා මේකට මහරමාරග වෙල ති. ඇති ඒ හින්ද මේ මාස හතරහහාමාර්තායි මේ තත්වය ඇතිකල් ගතිඉන්නේ. ඒ ඒක හින්ද තමුණහන්සල තේරුන්ගන්න ඕනෑ. මේක හරියට. අසනීප වෙලා මල කදක් වගේ. උස්ම යන්තන්දාන රෝගියෙක් වෛද්‍යවරෙක් භාරගත්තවගේ වැඩක් වුණේ. දැන් මෙයා පුටුව වාඩි කල්ල තියෙනවා. පොඩක් පෙනුමෑවිල්ල තියෙනවා. හිනා වෙන්න පුළුවන්. දැන් පොඩිත්තක් උස්සල ඉදුවම පයින් යන්න පුුවන් තත්ය ඉන්නවා. දැ මේක දැක්කම කියනො තාම ඇවි ඉන්න ඇනේ තාම දුවන්න ඇන. හෙතුමයි කියන්නේ. මේ මැරෙන්න්න ගපු ලෙඩානේ මේ හෙමින් හෙමින් ගන්නේ. ඇති ඒකට. අකුල් එලනවා එනිසා මෙන්න මේ ඩොලු ප්‍රමාණය ලංකාවට ලැබුණොත් ඉන්දන ගේනය ගෑස් ගේනය එක බෙහෙත් ගේනයක ය දැන් ආනායන සීමා පනෝපු බොහෝ දේවල් අවශ්‍ය පරිදි ලංකාවට ගේනක කරන්න මඟ පෑ දෙනවා එහන්දා අපි හැමෝම මේ ගැන දැනුවත් වෙලා මේ තත්ත්වය ආරක්‍ෂා කරන්න ආඩොට උදව කරන්නවා ඒ අපි මහජනතාවගේඉතා ආර්කාරණිකව ඉන්නන්න කැමති මේ අවස්ථාවදී බලලෝබි නැතික් වු මවල මිනිස්සු බයිවත්දා හදර කණ්ඩායෙන් වලින් ප්‍රවේසන් වෙන් ඕොනේ කියෙනෙක් ඒේ ඉල්ලීම අපි ජනතාවට කරන්න කැමතිය එක් සත් ජාතික පක්ෂය හැටියට හිට අමතරව කියන්න තියෙ දශපාලන වශයෙන් දැම් පහුගේ දවසේ විසි දෙවනි විවස්ථා සංසෝධන සම්මත වුණා. ඒකදී මංහිතාන චන්දසිිය හැත්තා හතරක් පක්ෂව ලැබුණ. රුද්ද එකයි හම්බුණනේ. එතකොට මේක ගැනත් අපි වික්ෂනායකතුම ම විසාල කතා පොත්තනුව එක තැන් වල ිල්ලලා පාල්ලිේතුවේ එකයක ගනවා අපි තමයි ඒ සම්මත කරේ කියලා සම්බත කරා ඇත්ත නමුත් තේරුන් ගන්න ෝනේ පොෝටවේ විසි හයදිනෙක් කාවනය. හැබැයි එකේ හැත්හාහතරගින් සම්බව වුණ රනිින් වික්‍රම් සිංහමතය ජනාධිපති දුරයට පත්වෙලා. ඒ සඳහා පාර්ලිමේන්තුවයි මතේ බයගන්න කොටත් ඔය කට්ටිය කිව්වේ අපි පරද්‍යනාව බලාගත් හැකි කියලා කිව්වා. තුමා අතිත්බහත් බෞදතරයකින් ජයක්‍රාණය කළ කාගගේ කාගේෙත යන්ද හම් ූනාත කියලා දන්න හැනි රහස්චන්දන තිබ්බේ අනුමාන කරනවා විතුතරයින්නේ. එතුකොට මේකෙදත් හම්බ වුණා සජිත් ප්‍රේම දහස මහත්තවයත් සමග ජන බලවයගේ චන්ද ප්‍රකාශ කළේ එතුමගේ ඕනකමට වඩා ඒ කණ්ඩායම ඇතුළ ඉන්නවා පතිසස්කරනවාදී කණ්ඩායම. ඒ ප්‍රතිසංස් කරනවාදී කණ්ඩායමේ බලකිරීම උඩ එතුමා ඒකට අනුගත වුණා එහෙම නැතිවුුණානං කොහොමත් තර කණ්ඩායම චන්ද දෙනෙනව කිය න එක පැහැතිි ඉති ඒක නිසා කොහොම හරි විසි දෙකේ දුද්‍යපුරවවැසි භාවේ සම්බන්ධයෙන් එතුමා කතා කරන අපි තමයි ඒක කරේ කියලා දේ තුමාල ශ්‍රේෂ්ඨාතිකරණයට ඉදිරිපත් කරන්න පෙස්සම මේ මතියෙන් ඕනි කියලා එතකොට අආඩුුවේ කත් දිරිපත් කරනන්නේ ශේෂ්ාධි කරනය අනුමැතියගන්න. එතයි ඒ කොහෙවත් කියවෙලා නැ මේ දුත්්‍යපෙරු ඇතිතමත්ද ඒ යෝජනා කරනෝ කියලා. එතකොට හැබැයි ඒගොල්ල ඉදිරිපත් කරක එක අති බහතරයක් වගන්ති ජනත වාර්න න ද ෙකවදන්නම පල්ලිමෙන්තුවෙන් බහතරයක් සම කරගන්න ඕන කියගල කතා කල තීදු කරුපියට අරවධානයක් හරිද කියලා. ඇති ඒක නිසා ජනන්නේ කොහේද මල්්‍යපුොල් තමයි. එඒ එකක හින්දා අපි කියනවා. මේ දුදත්ත පුර වැසි ම සම්බන්ධව. විශේෂයෙන් මෛත්‍රපාල ජතපත්තු අන් කාර න ක්ම සිහම ඇත්තු ගම මතිතට මැදිහත්වලා තමයි දහන ම නිසසෝධනය ොක්ක කළේ ඉති ඒක තමයි ගාණ්ඩුවආපෝ හැදුවේ දැන් ඒකත් මෙතුමාගේ කාල පුළුවන් වුණා කරගන්න ඒක ට හටේ ජයග්‍රණය මෙහැ ඒකම හොදේකක් කරොත් එක අපි නිසා කියනවා වැරදිකක් වනොත් ඒක මුන් නිසා කියනවාව ඒ දේශපාල හැරිය නෑනේ ලංකාවට එක හහිද පිවරුත්. යම අවදියෙන් කටයුතු කරන්න ඕනේ මේ තියන තත්තට දැපහුගේ කාලේ ගොියු කෑ ගැව්වා කෑ ගහනවට වඩ කෑ ගස්සනවා මේ විල දිගන්න ැ ප්‍රශ්‍යය තිනබව පේ නෑ දැ නෑ එක්ුට කාලිට ප්‍රශ්තියන මගේ වෙෙනල්ල. ඒක නිසා ඉදිරිී සිංහල අවුරුද්ධ වෙනකොට. මේ තත්තේ රටේ සමනය කරලා යන්න පුළුවන් ගමනක් තියෙනවා. හැබැයි ඒ කඩාකප්පල් කරන එකට විරුද්ධව රටේ ජනතාවගේ සහය වශ්‍යකරඩ. අන්නඒ ලබා දියතුයි අපි කියන්න පෙළපාලියන්න එන්න ගා මේ අරයට යායට ගහන්නයන්න එ කියනෙේ ජනතාව. ඒගැන හිතන්න ඕනේ කෙනෙ එකයි අපේ ඉල්ලීම. තේනිස්සා මේ ගමන සාර්ථ ඇතල තමයි රානි වික්ම සිංහ හදය අතර කරන්න. එදා එදායිද ලම එතුමා යම්යම් සාධනය දේවල් මේ රට හදුන්නල දුන්නු කෙනෙක් දැනුත් ඒ දේවල් කරගන යනවා. අදේතුමා වට විශාල දැන වගත් තවරුණ පරපුරක්. එකත් වෙලා තියන. ඒ තරුණ කණ්ඩායගක් නිතර සංවාදය. පවත්වොමින් ඒ අදහස් ගන්නවා ඉති ඒකහින්දා අපි එතුමට මේ ගමන යන්න හැම දෙෙනගම සහය ලබා දෙන්නේ කියලා ඉල්ලීමක් කරන.